චන්දපෙට්ටි ප්‍රවාහනයේ ආරම්භයි. චන්දේට ගමට යන්න විශේෂ බස් සේවා. මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පැහැදිලි කිරීමක්. චන්දේ දීමට යන විටදී ඔබේ වළංගු හැඳුනුම් පත්‍ර අමතරව ඔබ සතු ඇති නිල චන්ද පත්‍රිකාවද රැගෙන යෑම විශාල පහසුවක් ඇති කරනවා. උපන් දිනියදා දෙදිනෙකුට මරු කැඳවා හයක් රෝහල් යවූ ඇමරිකා සිසුවා. ජනාධිපතිවරණයේ සඳහා මේවන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආදී කටයුතු මේවන විට සිදු කරමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු අද පෙරවරුවේම ආරම්භ කෙරුණා. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මාතර සුජාතා බාලිකා විදුහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ක මධ්‍යස්ථාන 458 කදී ඡන්දය පැවැත්වෙන බවයි මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා පවසන්නේ. 652417 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකින්ගේ සංඛ්‍යාව 326443ක්. පොළොන්නරුව ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙත ගල්ලෑල්ල පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 326443ක් වූ ඡන්ද දායකයන්ගේ ඡන්දය හෙට ප්‍රකාශ කිරීමට නියමිතයි මධ්‍යස්ථාන 280ට පුරාවට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම කටයුතු මේ වෙනිට සූදානම් කරලා තියෙන්නේ. ඡන්ද පොළ සඳහා නිලධාරීන් හා ඡන්ද පෙට්ටි ඇතුළු සියලුම ද්‍රව්‍ය පිටත් කර හැරීමේ කාර්ය ආරම්භ කරා. පස්වරු එක පමණ වෙන විට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත මේ ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ළඟා වෙන්න ඇතැයි අපි විශ්වාස කරනවා. අවසරුවේ ඒ අවශ්‍ය පෙරහුරුව පවත්වලා ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීමේ කටයුතු හවස 6 වන විට නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙවර මැතිවරණය සඳහා අපි නිලධාරීන් 6000කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබෙනවා. ආරක්ෂාව බහරව නිලධාරීන් 1000ක පමණ ප්‍රමාණයක් යොදාගෙන තියෙන ආකාරයක් සඳහන් කරන්නට පුළුවන්. අපේ දිස්ත්‍රික්කයේ ඉතාම සාමකාමී වාතාවරණයක් තිබුණේ ඡන්ද පත්‍රිකාව දිගු වීමත් නිසා ඡන්දය ප්‍රකාශ කිරීමට ගතවන කාලය වෙනදාට වඩා වැඩි වේයි අපි ගණන් බලා තිබෙනවා. ඒ නිසා උදෑසනම ඡන්ද පොලට ගිහින් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නට කියන කාරණය තමයි අපි ඉල්ලන්නේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 428 කදී ඡන්දය පැවැත්වෙනවා. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 398301ක්. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම මේවන විට සිදුවෙමින් පවතිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේද ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කරමින් පවතිනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ 864978 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිනවා. මධ්‍යස්ථාන 627ක ඡන්දය පැවැත්වෙනවා. නිලධාරීන් 9000කට අධික පිරිසක් ඒ සඳහා යොදවා ඇති අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන ආරම්භ වුණා. මහනුවර දිස්ත්‍රික්කයේද ජනාධිපතිවරණ කටයුතු සඳහා අවශ්‍ය කටයුතු මේවන විට සූදානම් කරමින් පවතිනවා. මේ පිළිබඳ අදහස් දක්වන දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා.
महानूर दिस्ट्रिक चंद मध्यस्थान अटसी तीस चंद पत्रिका सतु बाकुत्री मे वस्ता सिद्धवे अदान ज्येष चंद स्थानाधिपति मे सीलू मध्य निकुत्न धन मेथन राजकारी सद पाल सुधाक अधिक राज्य निर्धारण प्रमाण युद्धवा पोलिस आरक्षा लबादी तीन इटाम मे वस्ता किसीम गड्लूम कार्यक्षम मे काट इसवा पोलिस एस टी एफ मे सद युद्धवा ගාල්ල දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන වෙත චන්දපෙට්ටි ප්‍රවාහනය ආරම්භ කෙරුණේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ සහ ශාන්ත ඇලවිෂියස් විදුහලේ සිටයි. දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 10500ක් පමණ යොදවා සිටිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ චන්දපෙට්ටි ප්‍රවාහන කටයුතුද මේ වන විට සිදු කෙරෙනවා. දිස්ත්‍රික්කයේ මැතිවරණ සූදානම පිළිබඳ අදහස් දක්වන තේරීම්බාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා. දින චන්ද මධ්‍යස්ථාන 408ක් සඳහා දේශ චන්ද ස්ථාන අධිපතිවරුන් එකත් කර යැවීම සහ චන්ද පෙට්ටි සහ අනිකුත් ලිපිලේඛන යැවීම සඳහා සියලු කටයුතු සූදානම් මේ අවස්ථාවෙන් විට සම්ම දේශ චන්ද ස්ථාන අධිපතිවරුන් මේ ස්ථානයට පැමිණ සිටිනවා. ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා අපි වාහන 522ක් පාවිච්චි කිරීමට සූදානම් කර තිබෙනවා. ලදාරින්ගේ හෝ වාහනවල හිඟයක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අද දින 10වල් 11 වන වෙන විට සියලුම දේශ චන්ද ස්ථාන අධිපතිවරුන් චන්ද පෙට්ටි සහ අනිකුත් ලිපිලේඛන රැගෙන නුවරඑළිය චන්ද මධ්‍යස්ථාන කරා පිටත් කර හැරීමට අද සවස 2 වන විට නිලධාරීන් සහ චන්ද පෙට්ටි ප්‍රවාහන කර අවසන් නිතාය අපි බලාපොරොත්තු වෙමු. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1590 දෙනෙක් පමණ දැනට සේවය යොදවලා සිටිනවා. ඇත්තටම මෙවර චන්ද පත්‍රිකාවෙන් දිගුවීම නිසා ප්‍රතිවර්ණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දුන්නු අලුත් කාඩ්බෝඩ් චන්ද පෙට්ටි පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒ නිසා අර චන්ද පෙට්ටිය මුද්‍රා තැබීම සඳහා ඔවුන්ව දැනුවත් කිරීමක් තමයි මේ අවස්ථාවේදී සිදු වෙන්නේ. කලුතර දිස්ත්‍රික්කයේ චන්දපෙට්ටි ප්‍රවාහන කටයුතුද උදැසන ආරම්භ වුණා. මැතිවරණ සූදානම පිළිබඳව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා මෙසේ අදහස් පළ කළා. කලුතර දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන 644කදී චන්ද ප්‍රකාශ කිරීම සිදු ලබනවා. ඒ අනුව චන්ද මධ්‍යස්ථාන කරා අදාළ චන්දපෙට්ටි සහ සීලුම ලිවිකිවිලි පිටත් කර හැරවීම පදුරට විද්‍යාපීඨ සිට සිදු කොල් ලබන්නේ. තොටි අනු මේ වෙන විට අපි එම සීලුම චන්දපෙට්ටි අනිකුත් ලිවිලි චන්ද මධ්‍යස්ථාන බාර ජේෂ්ඨ චන්දන ස්ථානපති මගින් දැන්ට අපි අදාළ මධ්‍යස්ථාන යොමු කිරීම කොල් ලබනවා. නවාද පස්වරු වන විට අදාළ චන්ද ස්ථානපතිවරු තමුගේ චන්ද මධ්‍යස්ථාන කරා වාර්තා කිරීම පිළිබඳව හවස්වරුවේ චන්ද මධ්‍යස්ථානයේ සූදානම් පිළිබඳව පෙරහුරුවක් පවත්වලා ලබනවා. සීලුම කාර්යමණ්ඩල සමග සීලු කාර්යමණ්ඩල වාර්තා කරන ලබනවා. අද හවස එම චන්ද මධ්‍යස්ථාන වෙත මේ වෙන විට සීලුම චන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සඳහා කලාභාර නිලධාරී 119 දෙනෙක් පත් කිරීමක් කළ තිබෙනවා. මෙම සීලුම චන්ද මධ්‍යස්ථාන කටයුතු සම්බන්ධීකරණය කරන ප්‍රාදේශීය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 14ක්. ඒ ජනාධිපතිවරු වෙනුවෙන් නිලධාරීන් 10000කට වැඩි සංඛ්‍යාවක් රාජකාරී නියුතු වෙනවා. ඒ නිසා හෙට දිනේදී පැවතු වූ ජනාධිපති කටයුතු සාර්ථක පැවැත්ම සඳහා මේ වෙන විට සීලුම කටයුතු තවත් සාර්ථක සංවිධානය කිරීමක් කළ තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා ජනාධිපතිවරණ සූදානම පිළිබඳ අදහස් දක්වුවේ මෙලෙසින්. ගම්පහ දිස්ත්‍රික්කයට අදාළ චන්ද ස්ථානාධිපතිවරුන්ට ඒ අදාළ චන්ද පත්‍රිකා, චන්ද පෙට්ටි, ලිපි ද්‍රව්‍ය, වාහන ඒ ආරක්ෂක නිලධාරීන් ලබා දීමේ කටයුතු මේ වෙනි විට කෙරෙමින් පවතිනවා. මේ වෙනි විට 50%කට වැඩි පෙට්ටි සහ අදාළ නිල චන්ද පත්‍රිකා අවශ්‍ය ආරක්ෂාව ඒ පහසුකම් ප්‍රවාහන පහසුකම් ලබාගෙන චන්ද මධ්‍යස්ථාන කරා අදාළ නිලධාරීන් පිටත් වෙමින් පවතිනවා. ජ්‍යෙෂ්ඨ චන්ද ස්ථානාධිපතිවරුන්ට හැකියාව තියෙනවා 12 මාර වෙනකොට තමන්ගේ ඒ චන්ද මධ්‍යස්ථාන වලට වාර්තා කරන්න. දිවයිනේ සෙසු සියලු දිස්ත්‍රික්කවල චන්ද මධ්‍යස්ථාන වෙතද චන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ අදහස් දැක්වුවා.
නොවැම්බර් 16 සෙනසුරාදා ඡන්දේ දීමට යන විටදී ඔබේ වළංගු හැඳුනුම් පත්‍ර අමතරව ඔබ සතු ඇති නිල ඡන්ද පත්‍රිකාවද රැගෙන යෑම ඡන්ද පොළ කාර්ය මණ්ඩලයටත් ඔබටත් විශාල පහසුවක් ඇති කරනවා ඔබගේ නමේ හෝ ඔබගේ ජාතික හැඳුනුම් පතේ අංකය යම් මුද්‍රණ දෝෂයකින් හෝ වෙනත් හේතුවකින් වැරදියට සඳහන්ව තිබුණත් එය ඡන්දේ දීමට බාධාවක් නෙවෙයි ඡන්දේ පාවිච්චි කිරීමට පැමිණෙන තැනැත්තන් විශාල අවකන්නාඩි හෝ මුහුණු ආවරණ පැලඳ සිටි නම් ඡන්ද පොළ තුලදී අනන්‍යතාවය පරීක්ෂා කරන නිලධාරියාට එම මුහුණු ආවරණ අවකන්නාඩි යනාදිය ඉවත් කර ස්වකීය මුහුණ නිරාවරණය කළ ඉම අත්‍යවශ්‍ය තේරීම් බාර නිලධාරීගේ හෝ මැතිවරණ කමිෂන් සභාවේ ලිඛිත අවසරය නොමැති කිසිවෙකුට ඡන්ද පොළ තුල ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ. ඡන්ද පොළ තුල ජංගම දුරකථන භාවිතා කළ හැක්කේ ජේෂ්ඨ ඡන්දස්ථාන අධිපතිවරයාට හෝ ඔහුගේ අවසරය ඇති නිලධාරියෙකුට ඡන්දය පාවිච්චි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත තැනැත්තන්ට නිවාඩු ලබා දීම පිළිබඳව ගැටලු ඇති වී ඇති බවට පැමිණිලි ලැබී තිබේ. ඕනෑම ඡන්ද හිමියෙකුට ස්වකීය ඡන්දය පාවිච්චි කිරීමට යෑම සඳහා අවම වශයෙන් පැය 4ක හෝ 5ක කාලයක් ලබා දිය යුතු බව නීතියේ සඳහන්ය. වැටු අඩු කිරීමකින් තොරව විය යුතුය. එමෙන්ම යම් ඡන්ද හිමියෙක්ගේ ඡන්ද පොළ සේවා ස්ථානයේ සිට සැලකිය යුතු දුරකින් පිහිටාත් නම් එම දුර ප්‍රමාණය අනුව වැටුප් සහිත දිනක නිවාඩුවක් හෝ දින එකමාරක නිවාඩුවක් හෝ දින දෙකක නිවාඩුවක් ලබා දීම අවශ්‍ය වනු ඇත. සමාජ ජාලවල අසත්‍ය ප්‍රකාශ, වෛරී ප්‍රකාශන සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ දැන්වීම් සහ නොයෙකුත් සටහන් ඡායාරූප පළවන බව දිගින් දිගටම පැමිණි ලැබෙමින් පවතී. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් සමාජ ජාල අවහිර කිරීමේ තත්ත්වයකට උවද යෑමට සිදුවන ඇති බවට සමාජ ජාල පරිහරණය කරන්නන්ට දන්වා සිටිනු ලැබේ. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වනෙහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී නිහාල් ඉදල්ලාරච්චි මහතා. ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හැටියට මැතිවරණ දෙපාර්තමේන්තුවටත් ශ්‍රී ලංකා පොලිසියටත් බස් රථ 1400කට ආසන්න ප්‍රමාණයක් අපි මේ වන විට මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙන් කළා තිනවා. පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු ඒකම සිදු වෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින්. කොළඹ රාජකාරී කරන මගින් හට ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් වීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරනවා. සාමාන්‍යයෙන් යොදවා ඇති බස් රථ වලට අමතරව අපි තවත් බස් රථ 150ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මැදියම බස් රථ කාර්යාලයේ පිටත් කර හැවීමට කටයුතු සූදානම් කළා තිනවා. අපේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලෙස දෛනිකව බස් රථ 5500ක් පමණ අපි ධාවන කටයුතු වල නිරත වෙ තිබෙනවා. මෙතෙක් කල අනුගමනය කරපු ගමන් ගාසු තමයි අපි බස් රථ වල අයිකිරීම සිදු කරනු ලබන්නේ. කිසිම අවස්ථාවකදී වැඩි මුදලක් ලබා නොදෙන ලෙස අපි මගින් ඉල්ලා සිටිනවා. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලද සැරින් එසැරින් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා තිබෙනවා. ජනාධිපතිවරණ විශේෂ මැතිවරණ විකාශය Fast and Independent. ITN ජනාධිපතිවරණ විකාශන කටයුතු හෙට පෙරවරු 7ට ආරම්භ කරනවා. ඒ පළමුව සහ ස්වාධීනව යන තේමා කර ගනිමින් ජනාධිපතිවරණයේ නිත්‍ය අවරණාධිපති මෙන්ම ශ්‍රී ලාංකේය ජනබලය හසුරවන ටෙලිවිෂන් අවරණාධිපති ලෙස ස්වාධීන රූපවාහිනිය මෙම ප්‍රතිඵල විකාශය සඳහා අවශ්‍ය කටයුතු මේ වෙන විටත් සම්පාදනය කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණවල ප්‍රතිඵල විශ්ලේෂණයක්ද මෙහිදී සිදුවනවා. සහ ලොකු වගකීමකින් ඒ නිසා අපිත් දැන් බලාගෙන ඉන්නේ ඡන්ද ප්‍රකාශ කරලා ඉවරයි. දැන් තීරණය ලද සැනින් ඔබට කියන්න. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ITN ප්‍රේක්ෂක කින්ට හින්දි සිනමා රසවින්දනයේද අවස්ථාව සලසා දී තිබෙනවා. ඉස්රෝ මේ මාස් ජානේ කා එක්ස්පීරියන්ස් කිස්කේ පුරි දුනියා සේ කහෝ කපිදා මිෂන් මංගල ITN HD මැදිරිය සිට අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් ප්‍රතිඵල විකාශය ගෙනීමටයි කටයුතු දැැත්තේ. 2019 ජනාධිපතිවරණ විශේෂ මැතිවරණ විකාශය Fast and Independent.
නිල චන්ද ප්‍රතිපල YouTube සහ Facebook ඔස්සේ විකාශය කිරීමටද පියවරගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මෙරට මැතිවරණ ප්‍රතිපල YouTube සහ Facebook ඔස්සේ විකාශය කෙරෙන පළමු අවස්ථාව මෙයයි. මෙම නිල චන්ද ප්‍රතිපල විකාශය හෙට පස්වරු 6 සිට ආරම්භ කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. YouTube හි සහ Facebook හි Department of Government Information News.lk වෙත පිවිසීමෙන් එම ප්‍රතිපල ලබාගත හැකියි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිපල රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව බන්ධනාගාරවල සිටින සියලු රැඳවුවන්ට සහ සැකකරුවන්ට උදා කර දී තිබෙනවා. බන්ධනාගාර රැඳවුවන් වායේ සිටින සැකකරුවන්ට ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ආකාරයෙන් මෙන්ම මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා පත්වන ආකාරය පිළිබඳ දැනගැනීමේ අයිතියක් පවතිනවා. ඒ අනුවයි මෙසේ ප්‍රතිපල විකාශය දැනගැනීමේ අවස්ථාව උදා කර දී ඇත්තේ. එසදා අවශ්‍ය රූපවාහිනී යන්ත්‍ර ඔවුන් රදවා සිටින සිර මැදිරි තුල සවිකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බන්ධනාගාර නීති රීති වලට අනුව එම කටයුතු සිදුවනවා. පළදායිතාව ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර අංශ අතර පැවති තරඟයේ ජයග්‍රහකාංශ වෙත තිළිණ ප්‍රදානය ජනපති අතින් සිදු කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් මෙම තිළිණ ප්‍රදානය සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. පළදායිතා ලේකම් කාර්යාලය තරඟය සංවිධානය කළා. ආයතන 2000කට වැඩි සංඛ්‍යාවක් ඊට ඉදිරිපත්ව සිටියා. රාජ්‍ය අංශයේ ආයතනවල නායකත්වය, සේවාලාභී සබඳතා, සැලසුම් කරණය, තොරතුරු හා දැනුම කළමනාකරණය ආදී අංශවල සේවා විශිෂ්ටත්වය ප්‍රධාන නිර්ණායක ලෙස සැලකමිනුයි තරඟය පැවැත්වුණේ. ජනාධිපති ලේකම් උදයාර සෙනවිරත්න මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk